අයිබුවන් සින්දු ගීත සංගීත කවි මේ ඔක්කොම මිශ්‍ර වෙන්න පුළුවන් සමහරට අපේ වැඩසටහනේ දැන් ජීවිත ස්වර හොඳට අඳුරනවා ඔයගොල්ලෝ අපි ඔය වැඩසටහන් බරපතල සංඛ්‍යාවක් කරලා තියෙන හින්දා විවිධය ඇවිල්ලා මෙතන අර මං කියව වර්ග හතරෙන්ම කතා කරලා තිනවා ඉතින් සමහර අය ගීතයත් එක්ක කවිය කතා කර ගන්නවා සමහර අය ගීතයත් එක්ක සංගීතය කතා කර ගන්නවා සමහර අය මේ ඔක්කොම මිශ්‍ර කරලා හදා ගන්නවා අර ශාස්ත්‍රීය මට්ටමේ ගීත සිට බයිලා දක්වා සින්දු තෝරගත්තා ඉන්නවා අද කවුද අද අද විශේෂ වෙන්නේ අපි මේකට ගායකයෙක් හෝ ගායිකාවක් මෙතෙක් ගෙන්නලව නැහැ ගොඩක් වෙලාවට ආවේ ව්‍යාපාරිකයෙක් ක්‍රීඩකයෙක් ඊට පස්සේ ගත්තොත් එහේ මණිකුත් ශේෂ්ඨවල වැඩ කරන උදවිය අද අපි අපේ රටේ ඉන්න දක්ෂ ගායිකාවකට තම ආරාධනා කරන්නේ. ඒ දක්ෂකමට එහා ගිය තවත් මොනවද ගොඩක් තියෙන පොඩි වෙන ඉරායකක් හදාගත්ත ගායිකාව අභි අභිෂේක විමල වීරයි අද ඉන්නේ. ආයි බුවන්. මේ ඔය නම් දෙකම ලස්සනයි මට. අභිෂේකත් ලස්සනයි විමල වීරත් ලස්සනයි. ඊට වඩා ලස්සන කැලලකුත් වෙන මේ තියෙනවා. සුහාසිනී කියලා කැලල. සුහාසිනී කියන්නේ හැල්ල ගියාද? දිග නම් හැලෙනවා ටිකක් ඔය. සුහාසිනී තමයි පොඩි ඉස්කෝලේ කියන්නේ ගාල්ලනේ. මුල් ඉස්කෝලේ ඒකේ ගොඩක් කට්ටිය කිව්වේ. මේ ඊට පස්සේ තෙන් විකුණන්න පුළුවන් නමක් හොයාගන්න. සුහාසිනී විකිදෙන්නේ. චරිතය ගොඩනගා ගන්න එකක් තමයි පළවෙනි එක අපි ඔයා හරි ටැලන්ට් එක වෙනවා හරි දක්ෂයිනේ ඔය ගායනයේ සංගීතයේ රචනයේ තුනම ඔයා අපිට එන වදයක් කරන්න තියෙන දැන් අපිට ඔයාලට සින්දු ලියන්න බෑ ඔයා ලියා ගන්නවා තරහකාරයෝ ටිකක් වැඩි වෙලා තියෙනවා ඒත් අද ඔයා හැබැයි අද ඔයා කතා කරන්න හදන්නේත් ඔයාම සහභාගී වෙච්ච ගීතම හතක් තෝරා ගන්න يعني ඔයාගේ ගැයීම සංගීතයේ රචනයේ තියෙනවා මේ තුنين මේ මේ ගීත හතේම ඒ තුන් කොටස මිශ්‍ර කර ගන්නවා අපි රුද්‍ර සංගීත කණ්ඩායම අපිත් එක්ක අද වෙනද වගේම ඉන්නවා ශ්‍රීනිගමගේ ඒ වගේම පූර්ණ සචින්ත සහ ප්‍රනීර්ෂා ත්‍යාගරාජා අද ගැයුම් වලට එකතු වෙන්නේ අපි කොතනින්ද පටන් ගන්නෙ අපි තෝරගෙන තියෙන නම් ඉස්සෙල්ලාම මේ ගීතය ධන්නවාද ආදරේ නීතිය කියන ගීතය ඒකට කෙලින්ම එනවද නැත්නම් අපි ඒකට ප්‍රවේශයක් ගන්න වෙන ජීවිතේ තැනකින් පටන් ගන්නවා කියලා මම මේ කල්පනා කරා. වයින් අහන ගොඩාක් ප්‍රශ්න තියෙනවා මට එනකොට අමතකේ ඒ සමාරිව. කොහෙන් හරි පටන් ගමුමයි. ඔව් ආදරේම පටන් ගමුකෝ. එතකොට නීතියයි. ඔව් ආදරේට නීතිය ආවම තමයි එන්නේ ඔක්කොම ප්‍රශ්න. ඊට පස්සේ ආදරය නෙවෙයි වගේද? ආ ඊට පස්සේ නිකන් ඒක බැඳීමක් විතරක් වෙනවා කියලා මට හිතෙනවා. මොඩි රෙස්පොන්සිබිලිටීස් වෙනවා ඊට පස්සේ. ආදරේ රෙස්පොන්සිබිලිටීස් තියෙනවා නට ඒක. ඔව් ඒක නීති පොතක් ඇතුළට ගන්න ඕනේද කියන ප්‍රශ්නය තියෙනවා දැන් ගොඩක් වෙලාවට ඔය නීති පොතේ අසං කරපු හැම බිරිඳක්ම හැම ස්වාමි පුරුෂයෙක්ම පොරොන්දු රකින්නවද නීති පොතේ අසං කරපු නැති අය පොරොන්දු රකින්නේ නැද්ද කියන එකනේ අපිට හොයන්න වෙන්නේ ඉතින් එහෙම හොයාගෙන ගියාම ඇත්තටම කසාද බැඳලා ඔක්කොම යුතුකම් ටික් කරන කට්ටියත් ඉන්නවා. එහෙම හරීම ෂොක්, හරීම වාසනාවන්තයි එහෙම මිනිස්සු. එහෙම නැති අයත් ඉන්නවා. දන්නවද ආදරේ නීතිය කියන්නේ මේ ඇත්තටම එහෙම කසාද බඳපු එකක් ගැන කියන එකක් නෙමෙයි. ඒක ඒක වෙන කතන්දරයක්. එතනදී අය ඇත්තටම මම හැමතිස්සම හිතන දෙයක් තමයි මේ මම කියවලා තියෙනවා ඇත්තටම රත්නශ්‍රී විජේසිංහ මහත්මිය මතක් කරන්න ඕනේ. එතුමා තමයි මට ඒ ගැන කිව්වේ. මේ මද්ද්‍රව්‍ය කියලා කියන්නේ කලාකාරයෙක් ගොඩාක් වෙලාවට කලාකරුවෝ සහ මද්ද්‍රව්‍ය කියන දෙක එකට යන්නේ ඇයි කියලා මං අහුවා දවසක් එහෙනම් බොහෝ වෙලාවට මේ බොන්නේ නැති කලාකාරී කවාගෙන හරි අමාරුයිනේ ඒ ඇයි කියලා එතකොට ලියපු සටහනකින්ම තමයි එතුමා ඒකට උත්තරය දුන්නේ මේ මමත් කියවලා තිනවා මෙන්න මෙහෙම අභිෂේක කලාකාරයෙක්ගේ දුක දිය කර හැරීමේ මාධ්‍ය තමයි බොහෝ වෙලාවට මද්ද්‍රව්‍ය කියලා
හැබැයි ඒක වැරදි කියලා එතුමා කිව්වා. හැබැයි ඒක තමයි හේතුව කියලා. ඉතින් මට හිතෙන්නේ මේ වගේ සින්දු ගැන ගත්තාම මිනිස්සෙක් හැම මිනිස්සෙක් ඇතුළම කලාකාරයෙක් ජීවත් වෙනවා කියලා මට හිතෙනවා. ඒකට මේ සින්දු කියන්න ඕනේ නැහැ. ඕන කෙනෙක්ට හිතේ තියෙන දේවල් නිකන් අර රීති නීති දන්නේ නැති වුණාට ලිවීමේ කොලයකට ගන්න පුළුවන් කියලා හිතෙනවා. ඉතින් ආදරෙන් පරිදිච්ච ඕන කෙනෙක්ට ලියන්න පුළුවන් නම් ලිවීමට බැහැ වෙන්න පුළුවන් නම් තාම නොකියවන බව දැන දැනම ලියන්න පුළුවන් නම් ගයන්න පුළුවන් නම් වයන්න පුළුවන් නම් නටන්න පුළුවන් නම් රඟන්න පුළුවන් නම් කලාවට බැහැ වෙන්න පුළුවන් නම් මට හිතෙනවා මේ සියදිවි නසා ගැනීම ගොඩක් අඩු වෙයි. සහ දැන් ගොඩ දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි මේ මගේ මේ ප්‍රේක්ෂකාගාරයක් ඉන්නා නේද කියලා. ඒ කියන්නේ ඔයා වගේම නිකන් ලියන කියන රසිකාගාරයක් ඉන්නා නේද කියලා. ඒක මම නම් දකින්නේ එහෙම එකක් නෙවෙයි. 2004-05 විතර තමයි මම ෆේස්බුක් එකට ලියන්න ගත්තේ. එතකොට මේ ෆේස්බුක් එකට ලියන මගේ අත්දැකීම තියෙන යාළුවෝ ටිකක් මට හම්බ වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මම බ්‍රේක් අප් එකක් ගැන ලියනකොට අනේ අපි මටත් මේ වගේම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කියලා එයා පිළිතුරු කවියක් ලියනවා. එතකොට 2004 ඉඳන් දැන් 2023 වෙනකම් මේ වැඩි වෙලා තියෙන්නේ රසිකාගාරයක් නෙමෙයි යාළුවෝ ටිකක්. ඒක 110,000ක් විතර ඉන්නවා ෆේස්බුක් එකේ. ඒක හින්දා තමයි මේගොල්ලෝ මෙච්චර ස්ට්‍රොง. ඉතින් මං හිතන්නේ මම ඒගොල්ලන්ගේ ෆෑන් කෙනෙක් සමහර වෙලාවට. එහෙ ඒ ඉන්න මේ මිලියනෙන් මං හිතනවා මේ ගීත අහලා මට පර්සනලි කතා කරලා තියෙනවා. සින්දු වැහුවා තව දවසක් මං ජීවත් වෙන්න තීරණය කරා. සින්දු වැහුවා අපි මං තව චුට්ටක් ඉවසන්න තීරණය කරා කියලා කියපුවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ ලියන්නේ වහලා මටත් දැනලා තියෙනවා. දෙවියනේ මට විතරක් නෙමෙයි මේ අත්දැකීම තියෙන්නේ. මේ අත්දැකීම තියෙන තව ඕනතරම් මිනිස්සු ලෝකේ ඉන්නවා, සමාජයේ ඉන්නවා. මං තනි වෙලා නැහැ කියලා. ඉතින් මද්‍රව්‍ය වෙනුවට ලියන්න කියවන්න සින්දු කියන්න බැහැ වෙන්න පුළුවන් නම් ඇඩික්ට් වෙන්න පුළුවන් නම් හොඳ මාර්ගයේ කවිය. ඔව් ඒක ෂෝ. ආ ගීතය. ගීතය සහ පොත් කියවන්න. ඉතින් තාම ඔබ ගැන ලියනවා කියන්නේ තන්නේ හැම එකක්. සමහර ලාවට අපි ආදරය කරන මේ මිනිසයා අත්හැරුණු කෙනා දන්නේත් නැතුව ඇති මෙහෙම කවියක් ලියවෙනවා කියලා, මෙහෙම ගීයක් ලියවෙනවා කියලා. එහෙම එකක් තියෙනවා කියලා තාම ඔබ ගැන ලියනවා. නොකියවන බව දන්නවා. දන්නවාද ආදරේ නීතිය දැනුණු තරමට රිදෙනවා. එතනදී මේ ගොඩක් වෙලාවට මං චූටි කාලේ අපේ අම්මා කියපු එකක් තමයි මට බේබි කියලා කියන්නේ. බේබි මේ කවදා හරි බඳින්න ඕනේ ඔයාට ආදරය කරන එක්කෙනෙක් කියලා. දැන් මට අවුරුදු 35යි අම්මගේ වයසේ දැන්. ඒ කියන්නේ මට ඒ උපදේශය දීපු කාලේ දැන් මං ඉන්නේ. මටත් දුවෙක් ඉන්නවා. මං කවදාවත් මගේ දුවට ඒක කියන්නේ නැහැ. මන්නම් කියන්නේ ඔයා ආදරය කෙනෙක්ව බඳින්න කියලා. දැනුණු තරමට රිදෙන්නේ එතකොට. ඒක තමයි ආදරේ නීතිය. කවදා හරි ආදරය කරන්න ඕනේ තමන්ට දැනෙන කෙනෙක්. හොඳ පටන් ගැනීමක්. අපි තව ඉස්සරහට මේක පටලවගෙන යමු. මම ආසයි අපි ඔයා දැන් අපි ශ්‍රීණී ගමගේ ඉන්නේ ගීතය ගායනා කරන්න. අපි ටිකක් මුල කොටසක් අපිට ගායනා කරලා ඇහෙන මොකද ඔයා ඇවිල්ලා මෙතන කතා කරලා විතරක් කියතේ අසාධාරණයක් වෙනවා. මට හිතෙනවා මේ දිගටම වැඩසටහන ඉවරගම්ම හැම සින්දුවම ඔයා පටන් අරගත්තොත් හොඳයි කියලා. මේ ස්තුති. ඔයා මේ දැන් සාමාන්‍ය අපි ලියන්න හැටියට අපේ වේදනාවක් හෝ අපේ අපේ අපිට අපි විඳ හෝ විඳවපු දෙයක් ලියනකොට ඒකේ ආත්මීය සුවයක් දැනෙනවනේ. ඉවර මේ අකුරු ටික ලියලා වුණාම විලි රුදාව හැදිච්ච කෙනෙකුට බබා හම්බුනා වගේ. මේ ගායනා කරද්දිත් ඒක එහෙමද? ගායනා කරද්දී අයියේ සින්දුවක් අපි ලියන්නේ එකපාරයිනේ. සින්දුවක් අපිට ඔළුවට අදහසක් එනවා. ඊට පස්සේ අපි එකපාර ඔලේක ලියලා ද කපලා කොටලා ගෝමාරි කරලා එකපාරක් ඉවර කරනවා. ඉවර කරනවා. ගායකෙක්ට හෝ ගායිකාවකට එකම ගීතය ජීවිතේ කී වතාවක් කියන්න වෙනවද? එතකොට එකම වේදනාව දරුවෙක් ප්‍රසූත කරනකොට සතුටුයි දරුවගේ මූණ දැක්කට පස්සේ. හැබැයි දරුවව බිහි කරන්න අම්මා කෙනෙක් මාර පේන් එකක් ගන්නවානේ. ගොඩාක් වෙලාවට මම දන්නේ මගේ සින්දු ගොඩක් අර දුක හිතෙන සින්දුද කියලා නිසාද කියලා. මට නම් සින්දු කියවෙද්දි ගොඩක් වෙලාවට ඇස් දෙක වැහෙනවා. කොයි තරම් ඒ කියන්නේ රිහර්සල් එකකදී කිව්වත් කන්සර්ට් එකකදී කිව්වත් මේ වගේ දවසක කිව්වත් කෑල්ලක් කිව්වත් මට රිදෙනවා. ඒක තමයි මම මේවා දිහා බලන් හිටියාම මට ඒ ලැන්ග්වේජ් එක තේරෙන හින්දා මම කියන්නේ එහෙම වෙන්න
නැත්නම් මේ පුරුද්දට ගියොත් එහෙම නිකන් අර පාවෙනවනේ සින්දු. ඔව් ඔව්. එහෙම නෙමෙයි ඔයා. ඔයා කොයි වෙලේ කිව්වත් ඒ ඒ මූඩ් එක. මට මතකයි මාලිනී බුලස්සිංහල මහත්මිය මාදොබමිය ප්‍රසංගේ විවේක කාලයට පෙර ගායනා කරන්නේ ඇයගේ දියණිය ගැන. එතකොට දියණිය මිය ගිහින්. කසුන්ගේ සහෝදරිය. හැමදේම අඬනවනේ. ඒක පුදුම වැඩක් අය දැන් වගේත් ඔය මේ රංගිනන් දන්නවා මගේ පළවෙනි කන්සර්ට් එකේ ඉඳන් හිටපු හින්දා සහය ගායනයට ඔය සමහර ගීත තියෙනවා මේ මැද්දෙදි එහෙම කඳුළු වෙන හැබැයි ඒ කඳුළු වලට වැටෙන්න දෙන්න බෑනේ මොකද බලන්න ගොඩක් කට්ටියක් ඇවිල්ලා ඉන්නවා ඉතින් හැබැයි ඉතින් කොහොම හරි චන්ද්‍රමණ්ඩලේ වගේ සින්දු විශේෂයෙන් අර කිව්වා වගේ දුව නෑ වගේ මට තාත්තා ගැහින් වීමනේ ඉතින් ඔව් මං හිතන්නේ Tamanට දැනෙන්නේ නැත්තම් අර පෙම්බතෙක් තෝරගන්නා වගේ තමයි දැනෙන්නේ නැත්තම් සින්දුවක් කියන්නවත් තෝරගන්නත් හොඳ නෑ ඒක රසිකයාට කරන සාධාරණයක් කියලා මං හිතන්නේ නැත්තම් ඔය අරගෙන මේ කටපාඩම් කියනවා වගේ ඔව් කියලා දානවා ඊළඟ ගීතය ගැන කතා කරමු අපි දැන් රංගමණ්ඩල තාම තරුණයි යන්නම අවසරද මේ ගීතය අයියේ මම හිතන්නේ මේ මලිත් අයියා එක තමයි කරේ ඩුවට් එකක් කරේ සංගීතය මලිත් අයියාගේ පද රචනය මගේ මීට අවුරුදු ගානකට කලින් මං හරි මාස සින්දුවක් තිබුණා තියෙනවා තාම තාස් මුදු මුහුණේ සුව දැනුනේ ප්‍රිය ලඳුනේ මට විතරද මහින්ද දිසානායකයන් රචනා කරමු ඔව් ගීතය ඉතින් මං හිතන්නේ අන්න ඒ ගීතයේ අහන ටිකම තමයි මේ වෙන විදිහකට අහන්නේ කියලා ප්‍රස්තුතේ එකයි හැබැයි කසාද බැන්දර පස්සේ ස්වාම් පුරුෂයාට හිතෙනවා බිරිඳ මට ආදරේ නෑ වගේ එකක් කලින් හිටපු පෙම්වතාට තමයි ආදරේ වගේ එකක් ඉතින් ඒකත් එක්ක ඇගෙන් ප්‍රශ්න කරනවා මම මේකේ වචන ටික ගන්නම් ඉතින් එතකොට ඒ දෙන්නගේ යන දෙබසක් තමයි තියෙන්නේ මං හිතන්නේ අපි කවුරුත් එකපාරම අපි කවුරුත් කියන්න බෑ 100ට 100ක් ඒ කියන්නේ පළවෙනි හම්බ කෙනා හම්බවුණු කෙනාම කසාද බඳින්නේ නෑනේ අපි හැමෝටම මොකක් හරි ඉතිහාස කතාවක් කොහෙද හරි තිබිලා තියෙනවානේ ඉතින් අන්නේ ඉතිහාස කතාවේදී සමහරලාට පෞල් ජීවිතේ අපි දකිනවා මේ අතීත කතා ඇදලා ගන්න අවස්ථා තියෙනවා ඒක හැබැයි තිබුණ ආදරේම ලක්ෂණයක් නෙමෙයිද ඊර්ෂ්‍යාවක් ඇති ඔව් ඒක තමයි ඒක හරිම මේ මට ඉස්සල්ලා එයා ඔයාව ඉඹල ඇති කියලා හිත සිටින්න තරහම නෙවෙයි තරහක්ම නෙවෙයි පොඩි පොඩි ඉරිසියාවක් එක්කෙන එකක් දැන් මේකෙත් මේ කොල්ලා අහනවා කප්පරක් පෙම් කළා දැනෙන්නේ නෑ නේද හිරි වැටුණු ඕලු මල් පිබි දෙන්නේ කවදාද මට වඩා දැනෙන්නට ඔහු හාදු දුන්නද අර ඔයා අහන කෑල්ල රිද්දන්න බැරි කමට දැනෙනවා කියනවාද ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට මේ අෆෙයර් එකක් තියෙන කාලෙදි වගේ නෙමෙයිනේ කසාද බැන්දට පස්සේ සමහර ලාවට ඉතින් අරහීනවනාන්තික උපයෝගිතාවය යාන්ත්‍රික බවක් තියෙනවා ඔව් ඒක ආදරේ නැතිකමත් නෙවෙයි අපි යාට හුරු වුණාට පස්සේ අපිට අර හැමදාම දකින කතන්දරේ තමයි ඉතින් හැබැයි ඒක සමහරලාවට අනික් පාර්ශවයට බොහොම හිත රිදෙන දෙයක් වෙන්න පුළුවන් ඉතින් එයා අහනවා ඔයාට මාව දැනෙන්නේ නැහැ නේද මට වඩා ආව දැනෙනවා නේද රිද්දන්න බැරි කමට නේද ආවේ දැනෙනවා කියලා කියන්නේ කියලා ඊට පස්සේ ඇත්තටම මේ පෙම්වතාගේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා ඒ කියන්නේ ඔහු බොහොම මේ මේ මැෂින් එකක් වගේ මිනිස්සෙක් මේ සින්දුවට විතරයි ටිකක් රෝමාන්තික එයා අර කලින් පෙම්වතා එහෙම නෙමෙයි හරිම මේ රෝමාන්තික පෙම්වතෙක් ස්වාමි පුරුෂයා එහෙමමත් නෑ වගේ එකක් තමයි ගෑනු ළමයා ඉන්නේ ඉතින් ස්වාමි පුරුෂයා එහෙම වුණත් ටික දවසක් යද්දී හිතනවා එහෙම නෙවෙයි කියලා ඉතින් ඒ නිසා ගෑනු ළමයා අහනවා පෙම් කළා කිව්වාට පෙම් කළා වෙනවාද ඔව් කරා කියලා කියන්න පුළුවන් හැබැයි ආදරේ කියලා කියන්නේ ක්‍රියාපදයක් පෙම් කරා වෙනවද ආදරේ කියලා කිව්වට තරු එළිය පිපුණු මල් හඳ එළියෙන් මැරුණාද ඔහු හාදු දුන්නේ හිතටයි ප්‍රේමය ගින්දරද වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද දන්නවද ඔහු හාදු දුන්නේ හිතටයි කියන්නේ එතන තිබිලා තියෙන්නේ ඇත්තටම ශාරීරික සම්බන්ධතාවක්ම නෙමෙයි බොහෝ වෙලාවට ගෑනු ළමයින්ගේ ඔය විවාහයට කලින් ඉතින් ඇත්තටම එහෙම ලොකු සම්බන්ධතාවකට යන්න බෑනේ හැබැයි හිතට හාදු දීලා තියෙනවා කසාද බැන්දර පස්සේ ගොඩාක් වෙලාවට ඉතින් ශාරීරික සම්බන්ධතා පැත්තට දෙන සහතිකයක් වගේනේ කසාදේ ගෑනු අයට ඉතින් ඒකමද කියලා මේ අහන්නේ වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද දන්නවද කියලා අහන්නේ ඔයාගේවත් මගේවත් හිත නෙමෙයි රිදෙන්නේ මං දාලා ආපු ඔහුගේ හිත තුන්වෙනි පාර්ශවය ඊට පස්සේ ආයමත්
ස්වාමි පුරුෂය අහනවා මගේ වගේම ඔය හිතේ තාම මං ඉන්නවද ඊයේ රෑ වගේ හෙටත් ඔහුගේ නම මුමුණයිද ना दलु वतुरें तेमुन कोल ए रय मगेद मगे रूबर निलिये आदरे रंगु मगद अत्र मे वीडियो एकनांकराने मधु समय दवसे इति मधु समय दवसे रै मे बिरिंदगे मुविन कियवेनवा खालीन पेम्मतागे नाम इति उतनी तमाय मे गैटुम पटांगाडे मे मेक काटवत वेच्च देयक एमु नेमेई ए तीना देन मे ई रै ओब सिहिनेन देदु ए मी काउ ओ ए वगे हेम इतिहासे तीन अर वाकी वगे देन मुद्दु मुहुने सुवदवने प्रियलंदुने मठ वितरद फेरला गहनी प्रश्न करनोने इंगेनेरिये रेरिल लेहु बिंदे निमिसंदुने मगे वितरद पड़ी एक रिटर्न अटैक किया किरो आई ना मैं के मगे हरिम में मंकी वाले मटे इन्ने में रासी का समूह है अकने में यालू टिका केल एहम हम बे बिच्च मगे फेसबुक के मटा हम बिच्च नांगी के निकट में याद देखिए मैं वेलाती ना मैं भी दीर मने में अत्र में ऐय मट लिय खवियाक ऐय मट खवियाक लिय ले मेन मेहम एगे मधु समय दवस सिद्धवेच दयाक एगे अद्धकी मेनात्मय काक इतनी मट एकेंग तमय मे मेक लियान नहीं तो ने ना दलु अतुरेन तेमुन कोल ऐ रय मगिद किल किया ऐ पिरीसुद तारुण्याक अत्र में ऐट खालीन केसी मेहम संबंध पावतल ने मगे रूबर निलिय आदरे रंग मगदवा मगे तेक मेहम हिटी अटवा हितिंग नम किया मेनात के नग्गे खसाद जीवित आदरे किल किया रंग पै मगद කියලා අහන්නේ ඊට පස්සේ ඇගේ ඔහුගේ බිරිඳ කියනවා මගේ නමම ඔබේ නමට ලීවත් තව මදි නේද ඒ කියන්නේ දැන් බඳලා රෑ දකින්න හීන ගැන දිවුරන්නට පුළුවන්ද රෑ හීනෙන් මං නම කිව්වා මට හෙට කියන්න බෑ ඔයාලට ආයි මං ඒ නම කියන්න නැතුව ඉඳී කියලා ඒක ෂුවර් නෑ නොකියම ඉන්නම් ප්‍රේමයේ මෙතරම් සිල්ලරද රංග මඩල තාම තරුණයි යන්නම අවසරද वोट उच्चर पाना उच्चर माव सेकना मन ताम तरुनाई ताम मगे रंग मडल तरुनाई मट तव रंग पान पुलवा मट अन्न अवसर इक रिपीटना मगे रूबर निलिए आदरे रंग मग आपहू आपहू के रंग मडल ताम तरुनाई अन्न अवसर केला मट मीट मस देखट भीतर हमुना खाली तवत् ऐटवरदू हेट दर हे दर इनो ऐनो अगे जीवते ताम हस्बैंड में प्रश्न आहनो अकेला हस्बैंड एगिंग में प्रश्न आहनो अके थिंग लोकेट पे नडत्त करने बैंदी में वगे गुडक तीनो एक तमय जीवित क्या ओहु के नाम मुनाई दे ना दलवा तू
karanilie aadare rangumakunda rangamadala taba tarunai yanna avasarada අද ජීවිත ස්වර ගලපා දෙන්නට ඇවිල්ලා ඉන්නේ අභිෂේකා විමලවීර අභිෂේකාත් එක්ක අපි සිඳු දෙකක් කතා කරා ගෙයුවා පුංචි විරාමයකට ගිහිල්ලා අපෝ එමු ජීවිත ස්වර අද තෝරන්නේ අභිෂේකා විමලවීර අපි අපිත් එක්ක ගීත ගයමින් ගීත ගැන කියමින් जीवित नेत्रा गीत कथा कर नेत्रा गीत अत्र रूपवाहिनी वैदस्टानक पेमिनी आराधित कपिल महात्म्य तमें मे गीत ज्ञान मुलि गीत मे अतकोट मे अत्र कविया जानित मल्लिप कव्यव्य मे महिता दिन इतकोट मे कव्य कपिल महात्म्य कियादी कपिल गमगे මට හිතුණා මේක ඇයි සින්දුවක් වෙන්නේ නැත්තේ කියලා. මොකද මේ ගල්වලේ වැඩ කරන අම්මා කියලා තමයි නේත්‍රා කවිය ලියලා තිබුණේ. මට හිතුණා හැමදාම අම්මා කියන එකේන අපි දකින්නේ කොණ්ඩේ බැඳලා අර කුසියේ උයන සාම්ප්‍රදායික අම්මා. හැබැයි දැන් අම්මා කියන එක ඊට වඩා ගොඩක් වෙනස් වෙලා මොඩර්න් වෙලා. ඒ තම්මම තමයි. ඒ අම්මත් දරුවන්ට ආදරෙයි. ඔක්කොම අම්මලා එකතු කරලා ඇයි බැරි මොකක් හරි කරන්න කියලා. ඉතින් එහෙම හිතලා තමයි මේ සින්දුව කරේ නේත්‍රා රැලි හංග ගන්නට ගැල්ව සායම් දිය රැත්නම් ඒ කියන්නේ දැන් සමීල් පතිරණාය මතක් කරන්න ඕනේ වීඩියෝ එක කරේ ඔහු ඔහුට කිව්වහම අපිට ජීවිතේ කවදා හරි දවසක 100ට වැඩි ප්‍රමාණයකට සිද්ධ වෙනවනේ අම්මගේ මරණය කියන දේ දකින්න ඒ අම්මා නැති වුණා කියන ප්‍රවෘත්ති අහන්න ඒ concept එක උඩ තමයි වීඩියෝ එක හැදුවේ ඒ කියන්නේ දුවලා 3 දෙනෙක් ඉන්නවා ඒ දුවලා 3 දෙනාට කෝල් එකක් එනවා बॉडी एक कमला ओयागे अम्मे अंगद वागे अम्मे शरीर मे के अंदर गई थिंग यदल तुंदना इंस्पेक्टर की कथाव तमय मे 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 लक्षण टीकन वना ओय नतिवेलाइनी मगे अम्म तमय किल तमय कि फलवीन दुव मेहम कियना नेत्रारली हंग गट गेल सायम दियरत्ना कुसे गिंदर निवन बत्पत पिलुन वीलंग तीयन वना තුනට හතරට නැමුව මගෙරුව පසුම්බියේ තනි රකින්නවානම් ස්ත්‍රයි ඔය නිදා ඉන්නේ මගේ අම්මම තමයි එහෙනම් අර මං කලින් කිව්වා වගේම දැන් ගොඩක් ඉන්නේ මේකප් කරන අම්මලා මම ඇතුළුව බියුටිෂන්ස් ලා ඉන්නවා වැඩට යන ව්‍යාපාරික කාන්තාවන් ඉන්නවා වෛද්‍යවරියන් ඉන්නවා ටීචර්ස් ලා ඉන්නවා මේ පවුඩර් සුට්ටක්වත් දාන්න නැතුව වැඩට යන අය දැන් හරි අඩුයි ඉස්සරවගේ නෙමෙයි හැම මාසෙම ලස්සනට ඉන්න ඉතින් මෙතන හැබැයි කතා කරන්නේ එහෙමම කතන්දරයක් ගැන බියුටිෂන් කෙනෙක් ගැන නෙවෙයි. හැබැයි වැඩට යන අම්ම කෙනෙක්, හරි බිසි අම්ම කෙනෙක්, ගෙදර තාත්තාගේ භූමිකාව නිරූපණය කරන්න වෙච්ච අම්ම කෙනෙක්, ගෙදර ආර්ථික මෙහෙවන අම්ම කෙනෙක්, නේත්‍රා රැලි හංග ගන්නට ගැල්ව සායම් දිය රැත්නම්, ඒ කියන්නේ ඇස් දෙක යට මේකප් තට්ටුවක් තුනී ලේයර් එකක් තියනවා නම්, කුසේ ගින්දර නිවන බත්පත් පිලුණු වී ළඟ තියනවා නම්, උදේ අරගෙන ගියපු කෑම එක කන්න අමතක වෙලා පැත්තකින් තියනවා නම් मगे तुनट हतर ना फोटो अम्मे पर्स तीन सर्वे नदी मगे अम्म थमा के लिए इट पास फलू दग हिना कंदुलायागन बरीम वीना नालगिरी मतलादीन एंद सलकुन पिटे यत्ना दनुनु निंदा दुखम हिंदा मेरुनु भव सिविलिम की आईना इस्तिरायो निदाइनी मगे अम्म थमा गुड दिन मेक ओण विद्युक कनेक्ट हिता पुलवा सिंधुआ क्लीट पास गायना कराट पास एक अपेने मेय बै गोड दिन हितन विद्या निमे मे गीते लिया सह वीडियो करादी अपीट सिंधु किया किोने समहार लाट मेम किया होंने गोड कटे आने इंदवा किया मेतन पेलन दग हिना कंदा गोड का हितन मे अभी अभी सरली आख्यला एहमे का निमे अरे मं क्यूवा वगे विवाह कीलकिया विवाह कीन दे सहति के हम नाट पास गुड़ा कांतावंट सिद्धवेनवा कमेत्न हो अकमेत्ते यम यम देवा शारीर संबंध पवत्न हे समर्वट एक कमेत्न दे
ඉතින් ගොඩක් සමීක්ෂණවලින් හොයාගෙන තියෙනවා ආසියාවේ කාන්තාවන් තමයි වැඩියෙන්ම ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට වගේම ඊට වඩා 70 ගාන දූෂණයට ලක් වෙන්නේ කියලා විවාහය ඇතුලේ මෙත් ඒ වගේ කතාවක් පැලුණු දෙතලග hina කඳුලක් හොයාගන්නම ඒ කියන්නේ දෙතල පැලිලා මොකද ඒක ඒ තරම් වේදනාකාරී අත්දැකීමක් නාලගිරි මත් වෙලා ඇවිදින් නැඳ සලකුණු පිටේ යන්න නාලගිරි කියලා කියන්නේ අපි දන්න තේරෙන ඕන කෙනෙක්ට දැනුණු නිඳා දුකම හින්දා මැරුණු බව සිවිලිම කියයි නම් ගොඩක් වෙලාවට අකමැති ශරීර සම්බන්ධතාවකදී කාන්තාවකට සිද්ධ වෙන සිවිලිම දිහා බලාගෙන ඉන්න එහෙම මම මැරිලා ඉන්නා නම් ඔය මැරිලා ඉන්නේ මගේ අම්මා තමයි හුඟක් දුවරුන්ට ඒ වගේ කතන්දර බලන්න සිද්ධ වෙනවා අන්තිමට එනවා සාම්ප්‍රදායික අම්මා ගැන කියන්න ගල්වලේ වැඩ කරපු දවසක කැඩුණු සුලැඟිලි කොටයක් නම් ඇදුම එනවට හදිස්සියකදී ගන්න පෙති ටික හම්බුණා නම් මගදී අහුලපු වෙරළු සියඹලා ඉනේ පැත්තක තියෙනවා නම් ස්ත්‍රයි ඔය නිදා ඉන්නේ මගේ අම්මම තමයි එහෙනම් ඔය අපි හැමදාම කතා කරන අම්මා මේ හැම අම්මා කෙනෙක්ම මං හිතන්නේ ජීවිතේ එක දවසකදී හරි අඬලා තියෙනවා දූවරුන්ට නොපෙනෙන්න ඉතින් මම මේ ගීතය ගොඩක් වෙලාවට දැන් මගේ අභි ප්‍රසංගය වගේම පිට රටවල ප්‍රසංගවලදීත් ගායනා කරනවා මට වැඩියෙන්ම මම මෙහෙම කියන එක සමහරට මේ කෙනෙක් හිතරි දෙන්නත් පුළුවන් හැබැයි අර කලුවර ප්‍රේක්ෂකාගාරයට වෙලා වැඩියෙන්ම අඬනවා දැකලා තියෙන පිට රට අම්මලා මොකද පිට රට අම්මලා සහ පිට රට දුවලා මොකද මේ සතපුම් දහස් ගානක් අම්මලව තනි කරලා ආපු දුවල තමයි ඒ රටවල ජීවත් වෙන්නේ. ඉතින් මේ ගීතේ ඉවර වෙන්නේ ඇස් වැහෙන්න කලින් කතා කරන්න අම්මා තාමත් බලාගෙන ඉන්නවා කියලා. මොකද තාමත් ඔබේ අම්මා ජීවතුන් අතර ඉන්නවා නම් ඔබ හරිම වාසනාවන්තයි කතා කරන්න කවල් එකක් එන්න අම්මා ඉන්නවා. එහෙමනම් තාමත් අම්මට ආදරේ කිව්වෙ නැත්තම් කවල් එකක් අරගෙන ඒක කියන්න. ආදරේ කියන්න ලැජ්ජයි වගේ නම් අම්මට කවල් එකක් අරන් කොහොමද අම්මි කෑවද කියලා හරි අහන්න කියන පණිවිඩය දෙන්න තමයි මේ සින්දුවෙන් ඕන උනේ. අපි ගොඩක් වෙලාවට වැඩ ඉවර කළා බිසි තත්ත්වයන් ඉවර කළා සල්ලි හම්බ කරලා ඉවරනකොට අපිට සලකන්න අම්මලා තාත්තලා නැති වෙනවා. ඔව්. ඉතින් තියෙන විදිහට වැඩේ කරන්න පුළුවන් නම් ඒ දුක එහෙම අම්මලා සමුගෙන ගියාම තියෙන වේදනාව මේ හරි අමාරුයි දරා ගන්න. ඒ නිසා ඒක තමයි අපි මේකේ කියන්නේ. අපි මේ සින්දුව පටන් ගන්න දෙන්න. අපි ශ්‍රීනිට ආරාධනා කරනවා ගයන්න රුද්‍රායක අපි පටන් ගන්න දෙයි. Ooh.
අපිට මේ තාත්තා ගැන තියෙන මතකය දැනුණතෙන් තාත්තා ගැන ඇත්තටම අයියේ නොදැනින්ච තැනක් හොයාගන්න එක තමයි අමාරුම කෑල්ල. ඉතින් සාමාන්‍යයෙන් අපි කියනවානේ මිනිස්සෙක් නැති වෙලා හත් දවස් දාන දීලා තුන් මාස දාන දීලා අවුරුද්ද දාන දුන්නට පස්සේ පොඩ පොඩ දුක තුනී වෙනවා කියලා. එන්නේ කියන්නේ මේ මිනිසයා ගැන තියෙන මතකේ අඩු වෙලා යනවා කියලා මම දන්නේ ඒකට හේතුව මොකද්ද කියලා. කියන්නේ මට නම් ඒක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. يعني අවුරුද්දෙන් අවුරුද්ද මං හිතනවා දැන් හරියයි දැන් අඩු වෙයි දැන් ඉතින් එයා වෙන තැනක ඉපදිලත් ඇති කියලා. හැබැයි ඒක එන්නේ වැඩි වෙනවා. ඒක මට තේරෙන්නේ නැහැ ඒක මට විතරක් වෙන දෙයක්ද කොහොමද කියලා. මං හිතන්නේ ඒක දුවරුන්ට සහ තාත්තලට මේ තියෙන පොදු දෙයක්ද කියලා මං හිතන එකත් සමහරලාට අසාධාරණයි. මොකද අම්මලා පුතාලත් එහෙම වෙන්න පුළුවන්. මට නම් හිතෙන්නේ මේ මම බලන් ඉන්න අය දුක අඩු වෙනකන් අතට. ඒක අවුරුද්දෙන් අවුරුද්ද වර්ධනය වෙන ගතියක් තියෙනවා. අවුරුද්දෙන් අවුරුද්ද වැඩි වෙනවා. ඒකේ සම්බන්ධයක් තියෙනවා අපි දැන් ඔක දැන් ඔය මමත් එක්තරා තැනක කීපයක් තමයි මං හිතන්නේ කවිය මගේ නෙවෙයි මේ. ඒක දැන් ගීතයක් බවට පත් වෙලා තියෙනවා ඒ කිවිඳියගේ. මේ දුවෙක් ඉන්න මොනේ පණේ අද්දි ළඟින් ඒක මේ මාධ්‍යක ඉස්සලම කියුනේ මගේ අතේ මගේ දුව විදේශගත වුණා ඊපස්සේ ඊළඟ ගීතය ඔව් ඒ ගීතයට අයි මම මේ මේක ටිකක් මේ මම ලියපු දිග කතාවක් ඇත්තටම මේක කියන්න ඕනේ කියලා මං හිතාගෙන ආවා මේක තමයි ඇත්තටම කියන්න ඕනේ කියලා හිතාගෙන ආපු එකම එක ලියාගෙන ආපු මේක මේ මගේ ඊළඟට ඔය එන්න තියෙන පොතකත් තියෙනවා මොකද තාත්තා ගැන දැන් ඔබ කියන්න කිව්වහම මට කියන්න දේවල් නැහැ මම හැම සින්දුවක්ම ලිව්වත් මේ තාත්තා ගැන සින්දුව ලිව්වේ රත්නශ්‍රී විජේසිංහ මහත්මයා චන්ද්‍රමණ්ඩලි පිළිතුරු ගීතය ඒ වගේම රෝහණ වීරසිංහ මහත්මයා සංගීතවත් කරා මොකද මම සෑහෙන උත්සාහ කරා යා නැති වෙච්ච දවස් ඉඳන් සින්දුවක් ලියන්න හැබැයි ලියා ගන්න බැරි වුණා මෙන්න මෙහෙම වාක්‍ය රචනාවක් තමයි අන්තිමට ආවේ ඒ හින්දා තමයි රත්නශ්‍රී විජේසිංහ මහත්මයා සින්දුව ලිව්වේ මං ගීතයට පූර්විකාවක් විදිහට මගේ දිග කතාව මෙහෙම කියන්න පුංචි කාලේ හඳ ඕනි කියලා ඇඬුවම පොකුණට වැටුණු හඳ පෙන්නලා හඳ මිදුලටම ගෙනත් දුන්නා
අපි දෙන්න විතරක් තනියට හිටපු දවස්වල හවස්වල කජු මද ටිකක් එක්ක හීතල බීර වීදුරුවක් බොන ගමන් කටින් බෙර ගහ ගහ පරණ සින්දු රස කතා කිය කිය ජීවිතේ ගෙන්නවා මතකද එක්කෙනෙක් වීදුරුව හිස් කරා මම කජු පීරසිය හිස් කරා මට මූණ හොදන්නම මිදුලේ පිච්ච පැල 10කට වඩා හිටවලා තිබුණා රැයක් පුරාම පිච්ච මල් වතුරට දාලා තියලා නැගිටපු ගමන්ම ඒ වතුරෙන් මූණ හොදන්න කියලා දුන්නා තාත්තා කියන විදියට ඒ වතුරට ඇස් ලස්සන වෙනවලු කියවන්න කම්මැලි කිව්වම ලස්සනම ලස්සන සිංහල ඉංග්‍රීසි ආදර කතා පුත් කෙනල්ල දීලා කියවන්න පුරුදු කරා මෝටර් සයිකලේ නැගලා සංගීත පද්‍යද්දි දවසක් හොඳටම වැස්ස පරක්කුනොත් අපරාදේ මං කොහොමත් එමිලා මගේ පිට මැද්දට වෙන්න ඔබ එහෙම කිව්වා තාත්තේ එදා විතරක් වැස්සෙන් මං බේරුණා ලෝකෙ ලස්සනම කෙල්ල ඉන්නේ මට ලෝකෙ දක්ෂම කෙල්ල ඉන්නේ මට හැමෝම ඉස්සරහා මහා ආඩම්බරෙන් කිව්වම ඇත්තටම ලැජ්ජාවට තරහක් හිතුණා බේබී මෙන්න මේ සින්දුවට වචනයක් හිතන්න කල්පනා කරාට මට එන්නෙම නෑනේ බොරුවට එහෙම කිව්වට තාත්තේ මං දන්නවා සිංහල ශබ්ද කෝෂවත් නැති වචන ඔබේ පපුවේ තිබුණා මොකක් හරි තරඟකින් දෙන්නම ටෙලිෆෝන් එක ගෙවෙනකල් හතර වටේටම කතා කර කර මගේ පම්පෝරිය කිව්වා වත්ත වටේම ඇවිදලා සරම පිරෙන්න වෙරළු කඩාගෙන ඇවිත් මගේ උකුලට හැනුවා ලුණු කැටයක් එක්ක කන්න ලාවට ඉදුනම තමයි රහ ඇත්තමයි මතක් වෙනකොට මේ දැනුත් කටට කෙල ඉනවා පන්ති ඇරිලා එනකොට පිරිමි ළමයි බැලුවම බැලුවට කමක් නැහැ ඇස් තියෙන්නේ බලන්න ආඩම්බර ගෑණියෙක් වෙන්න ගෑනු ලස්සන එතකොට දවසක් ඔබ එහෙම කිව්වා 100 ගානට උනාරගෙන නැගිට ගන්නවත් බැරි වුණාම තාමත් මතකයි ඕඩික්ලෝන් අරගෙන මගේ නලලත තැව්වා ලොකුම ලොකු ඉන්ජෙක්ෂන් කටුවක් අරන් ඈතින් කවුද එනකොට මගේ අත අත ඇරලා වාට්ටුවේ ඈතකට දිව්වා ලොකු ළමයි කුණ දවසේ පාන්දර 3ට නාවල ගේ ඇතුළට ගත්තම මනස්ගත නැකත් කෙල්ලට සීතල ඇති කෝපි ටිකක් දෙන්න අම්මට කියනවා ඇහුණා හැම උපන්දිනේටම තෑගි වලින් කාඹරේ පිනුරට මං බලන් හිටිය ලියුම නැගිටිනකොට හැමදාම ඇඳ පාමුලම තිබුණා අපේ මල්වත්තෙන් කඩපු ඇන්තූරියම් මල් දෙකක් එක්ක අන්තිම උපන්දිනේ දවසේ ඔබ මෙහෙම ලියලා තිබුණා දුප්පත් තාත්තගෙන් දුප්පත් මල් මිටක් කොයිතරම් මහන්සි වෙලා ගෙදර ආවත් නමක් නැති අමුතුම සුවඳක් ඔබේ ගෙල පාමුලෙන් හැමදාම මට දැනුණා ඒ හිටවපු පිච්චවල සුවඳද අහුලාපු වෙරළු අඹරැල්ල සුවඳද කොළපාට යාඩ්ලි පවුඩර් එක කලවම් වෙච්ච කොහොඹ සබන්වල සුවඳද අන්තිම දවසේ පිච්ච වැල යටින් ඉස්පිරිතාලෙට යනකොට ඔබට නම් හීන මහ හුඟක් තිබුණා ඒත් ඔය අත් දෙකින් ආයෙමත් පිච්ච අහුලන්න එන්නේ නැහැ කියලා පිච්ච ගහමට රහසෙන් කිව්වා හතර දිනෙකගේ කර උඩින් ගෙදර සාලෙට ආපු තාත්තගේ ඇඳ වටේටම පිච්ච මල් හුඟක් තිබුණා ඒත් වෙනදට දැනුණු තාත්තගේ අමුතුම සුවඳ මෝචරියේ කවුරු හරි හොරෙන් අරගෙන අපි ගීතයත් ඔහොම පටන් අරන් දෙන්න Thank you.
මේකට ගිහිල්ලා ආපහු ජීවිත ස්වර සමග එකතු වෙමු ජීවිත ස්වර ආපහු අපි ජීවිත ස්වර දෙසට එබී බලමු අපි එක අභිෂේක ආද අපිත් එක්ක ගීත කතා කරන්නේ එහාගෙම ගීත තමයි ගොඩක් අත කතා ගොතන්නේ ඔක්කොම නේ ඔක්කොම 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 එහෙම ඒකත් මරු වැඩක් නේද එහෙමත් මිනිස්සුන්ට තියෙන එක මේ හරි වැදගත් අපි නම් මතක කියන ගීතේට මේ ගීතයට එබෙන්නේ කොහොමද අපි මේ ගීතේ කොහොමද අපිට ආ රස වින්දනය කරන්නේ ඔව් අයි මේ අපිට දැන් අද්‍ර සම්බන්ධතාවක් ඕනම කෙනෙක්ගේ බිඳුනට පස්සේ හැම කෙනෙක්ම කියන දෙයක් තියෙනවානේ අයියෝ යාමට හම්බුනේ නැත්තම් මම ඊට වඩා හොඳට ඉන්න තිබ්බා කියලා ඔක හැමෝම කියන කතාවක් ගොඩක් අය අන්නේ කියන කතාව ලියන්න හිතනා අතරම මේ සින්දුවේ මතකලන්තෑරුම් මොහොම තිබුණට මිනිස්සු හැමෝටම දැනුණු තැන ඒක පොදු අත්දැකීමක් වෙච්ච තැන එතන එදා ඔය ඇස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා කියලා ඔකට ඊයේ හරි ලස්සන කමෙන්ට් එකක් දාලා තිබුණා එක්කෙනෙක් එහෙම වුණා නම් කෝ මතක කියලා ඒ කියන්නේ अत्रम अपि जीविते हितनानि समहार मिनिसु हम्बुण नेत्तं कोच्चर होंदद ए अवुरुदु टिक अपराधे एक नास्ति उना माव पाविच्चि उना केला हैबै अवसान विग्रहय अपि हित हित अपि लियान्ने अपि हावसट पोड्डक सिंदुवक् कियद्दी अपि विरह गीतयक् अहद्दी मतक् वेन्ने ए देवल नं अत्रम एदा बिम बलागेन गिया नं एहेम मुकुत्म नैने जीविते इतिं अपराधि सिंदुव एहेम लिव्वे केलत् मट इय्ये हितुना कोहोम उनत् सिंदुवे वसन टिक गत्तोत् अयि කරුණාරත්න දේවගණි මහත්මයා බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ වගේම තරිඳු ප්‍රියංකර තමයි මෙලඩි එක කරේ. ලහිරුදු කොස්තා මල්ලිය සංගීතවත් කරා. මේකේ අර මතක ලන්තෑරුම් අඳුර කියලා වචනයක් පාවිච්චි කරලා තියෙනවා. එතනදී ගොඩක් වෙලාවට එහෙම ලියන්න හේතුනේ ලන්තෑරුමකින් එන්නේ හරි මලානි කාලෝකයක්නේ. දැන් අපි වැඩිපුරම ආදරය කරලා අපිව දාලා ගිය කෙනාව මතක් කරගන්න කියලා කිව්වොත් එහෙම ඇස් දෙක වහගෙන තප්පරයකට එයාව අපිට මතක් වෙන්නේ ටිකක් බොඳ වෙලා වගේ. ඒ කියන්නේ සම්පූර්ණ රූපේ හරියටම මතක් වෙන්නේ නැහැ. ගොඩක් ගොඩක් ආදරේ කරන කෙනෙක්ගේ. මට ගොඩාක් පින්තූරු බොඳ වෙලා පේනවා. ඒක වෙන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මට මේ අතර මම මුලදි කියන්න හිටියේ ඒකට ඔය අවස්ථාවක් දුන්නේ නැහැ කියන්නේ. මේ අතරම මේ දුකයි මේ අපි पोड़ी काले नहीं अतम यमक तेरन कालट आवड़ पसे अरे एवगे वेन्नोन एवगे लियान्नोन के बलागे हेदपू मनुष्य हरी सतु मट अद मुकाये मे वेडेकर मे पुल चेगा मुकद मे अरे अरे जीवित एत एकाई कैमरा इसराई के देखा तीन एक नैति मनुष्य मंगिकने हेमदाम मे एक तात मट के तीन मिनसुगी चारित देखा तीन एक मट इसल अत्र मे तेरने मट दुखाया हमने देरन म्यूजि वीडियो वो चल अरे मे पे निगम इतना कैमरा पीट पास ऐ मार सतमेंट ආම තරයි මාතේ මගේ මාත්‍යා පිටිපස්සෙ තියෙන බවත් පිටිපස්සෙ තියෙන අපි දෙන්නා මාත්‍යා එනෝනා පිටිපස්සෙ තියලා අපි දෙන්නා ඉස්සරහ හිටියා ඉතින් හරි සතුටුයි මේ එක කියන්න ඕනේ මුලින්ම හරි බොහොම ස්තුතියි ඉතින් පෙනුණද වඩම ගොඩක් පෙවුණා කියවනේ රූප
බොඳවෙච්චා ඔය ඇතරම එහෙම තියෙනවා මම මගේ ප්‍රේම සම්බන්ධතාවයන් ගොඩක් තිබිලා නෑ මම ප්‍රේම කරපු අය ගොඩක් ඉන්නවා ඒක පාර්ශික ඔව් ඉතින් කොහොම හරි මේ එහෙම ලා බොඳවෙච්ච එකක් තමයි පේන්නේ මට මන් දන්නේ ඉතින් ඒක හින්දා තමයි මතක ලන්තෑරුම් කියලා දැම්මේ ඔබේ හුස්මක සුවඳ දැනුණා ඒ කියන්නේ ගොඩාක් පර්ෆියුම් ಜಾති ලෝකෙ තිබුණාට පිරිමි කෙනෙක්ගේ හුස්ම වලින් එනවනේ මාරාමුතු සුවඳ ඒක තමයි නිකන් එයාගේ අයිකන් එක. එයාව මතක් වෙද්දි ඒක තමයි මතක් වෙන්නේ. මන්ද මට ඔයාට ගොඩක් ඇති. එහෙමම නරක ඉදිරියට යන්නේ මම. ඇත්තටම විවිධ ගැහණුන් ළඟින් අපිට එන්නේ විවිධ සුවඳවල. ඔයාලට අනිත් පැත්තට ඒකමයි මම. හුස්ම සුවඳ කියන එක මට ගොඩක් තේරිලා තියෙනයි. ඒක කිසිම පර්ෆියුම් එකකට උදුර ගන්න බෑ. හරිම යුනික් එකක්. يعني පර්ෆියුම් එකක් දැම්මොත් 10 දෙනෙක් දැම්මොත් 10 දෙනාගේ සමාන සුවඳක් නෙමෙයි. හැබැයි මේකට වඩා වෙනස්. අහම්බෙන් වට මුරුගසන් වැහි මැද්දේ මම තනියෙන්ම තෙමුණා. මුරුගසන් වැස්ස කියලා කියන්නේ අර කල්පාන්තයේ මිනිසු විනාශ කරන්න වහින වැස්ස. මේකත් එහෙම සම්බන්ධයක්. ඒ කියන්නේ අහම්බෙන් වැහපු ජීවිත විනාශ කරන්න වහපු වැස්සක්. ඒ වැස්ස ආයේ කාලෙකට පස්සේ වැහැලා තනියෙන්ම මම තෙමුණා. ඒ කියන්නේ ඒ මතකයෙන් පවා මට තෙමෙන්න පුළුවන්. ඊපස්සේ පිරිමි ළමයා කියනවා කියන්නම මග බලාගෙන උන් වචන අමතක වෙලා රිදුනා නෑ පිරිමි ළමයා නෙමෙයි ඒකත් මමයි කියන්නේ කියන්නම මග බලාගෙන උන් වචන අමතක වෙලා රිදුනා දැනුණ නැතුවට මගේ කඳුලෙන් කමිසුරහිස තෙමී තිබුණා ගොඩක් මේ පෙම්වතාව හම්බෙන්න ගියාම ගෑන් ළමයි ඉන්නේ අර මේ මොළුවේ තියාගෙනනේ ඉතින් ගොඩාක් පෙම්වතුන් දන්නේ නැති කැලලක් තමයි එහෙම ඉන්නකොට පොඩ්ඩක් කඳුලක් යනවා එහෙන් ඒක අර ෂර්ට් එකට ගිහිල්ලා ඒක බොඳ වෙලා යනවා ඒක ගොඩක් වෙලාට ඔය දන්නවා කිව්වට දන්නේ නැහැ ආය ඔලූසල ඉතින් hina වෙලා කතා කරනවා හැබැයි මේ පෙම්බතා ඒක දන්නවා එයා කියනවා මතක ලන්තෑරු මඳුර මැද හුස්ම නොතියා ඉන්න තිබුණා අහම්බෙන්වත් මුරුගසන් වැහි නොදී ඈතට යන්න තිබුණා කියන්නම ගිය වචන අමතක වුණත් මගේ හදවතට දැනුණා නොදැනුණා වාගේම උන්නට සුදු කමිස උර හිසට රිදුනා මෙයා ටිකක් පරිණත ප්‍රේමවන්තයෙක් මතක ලන්තෑරු මඳුර මැද හුස්ම නොතියා ඉන්න තිබුණා හුස්ම තියලා ගිය හින්දානේ වාට සුවඳ අහම්බෙන්වත් මුරුගසන් වැහි නොදී ඈතට යන්න තිබුණා මට එහෙම ඔයත් එක්ක ශාරීරික සම්බන්ධතාවක් හදාගන්න නැතුව ඉන්න තිබුණා එහෙම වුණා නම් ඔයා මෙච්චර මට බැඳෙන්නේ නැහැ කියන්නම ගිය වචන අමතක වුණත් මගේ හදවතට දැනුණා නොදැනුණා වාගේ මුන්නට සුදුසු කමිස උරහිසට රිදුණා ඔයා හිතුවට ඔයාගේ කඳුලවල සීතල උණුහුම මට දැනුන්නේ නැහැ කියලා මට ඒක දැනුණා ඔයාට වඩා රිදුනේ මට කමිස උරහිසටත් වඩා රිදුනේ මට හැබැයි මට ආව දාලා යන්නම සිද්ධ වුණා ඒක ආදරේ නැති නිසා නෙමෙයි සමහර විට ගොඩක් ආදරේ නිසා ඊට පස්සේ ඔහුම කියනවා පරවෙලා මිහිදන් වෙලා වුන් හිත ඔහේ පරවෙන්න තිබුණා නිල් පාට කටරොළු මලක නිල පිපුණු හිතකට දෙන්න තිබුණා මම කොහොමත් පරවෙලා හිටපු මිනිහෙක් මං කොහොමත් මිහිදන් වෙලා හිටපු මිනිහෙක් මගේ ගෙදර මම ක්‍රෙඩිට් කාඩ් එක විතරයි මට මාව බලා ගන්න කවුරුත් නැහැ ඔයා තමයි නිකන් තරු එලියක් වගේ ආවේ මං හැබැයි ආපු එක අපරාධේ දැන් අර ගෑනු ළමයා කියන එක ඇත්තටම මේ පිරිමි ළමයා කියනවා මොකද මං ඔයාගේ ජීවිතේ විනාශ කළා ඒ ඒ පරවෙලා හිටපු මම ඔහේ පරවෙලා යන්න තිබුණා ඔයා තමයි නිල් කටරොළු මල ඔයා තමයි අලුත් ඔයා තමයි නැවුම් ඔයාට ඔයාගේ නිල තරුණ හිතකට දෙන්න තිබුණා ස ගෑනු ළමයා කියනවා තනිය හුරු මට මගේ ලෝකේ තනිය තනි නොකරන්න තිබුණා එදා ඔයාස් දිහා නොබලම බිම බලාගෙන යන්න තිබුණා නෝක තමයි මං කියපු අර පොදු කෑල්ල ඉතින් මේ ගීතයත් ලිව්වට පස්සේ මේකට ගොඩාක් මගේ අර ඉන්න මගේ යාළුවෝ ටික එක එක කතන්දර ලියලෙව්වා ගීතේ විෂුවල් එක කරේ ඇත්තටම එහෙම යවපු කතාවකින් ඉතින් හේමල් අයවත් මනෝජවත් රංග අයවත් බොහොම ආදරෙන් මතක් කරනවා මොකද ගීතේ වචන ටික සංගීතය වගේ මම හිතන්නේ වීඩියෝ එකත් ගීතේට හොඳ සාධාරණයක් කළා කියලා මං හිතනවා අපි මේකේ වගකීම සම්පූර්ණයෙන් බාර දෙමු ශ්‍රීණිටත් පූර්ණටත් අහම්බෙන් වට මුරු
බලාගෙන උන් වචන අමතක වෙලා රිතුනා දනෝනි නැතුවට මගේ කඳුලින් කමීස උරහිස දෙමේ තිබුණා ලන්තරුම් මදුර මැද හුස්ම නොතියා ඉන්න තිබුණා අහම්බෙන්වත් මුරුග සන්වෙහි නොදී ඈතට යන්න තිබුණා වචන අමතක උනත් මගේ හදවතට දැනුණා නොදැනුණා වගේම උන්නට සුදු කමිස උරහිසට විදුණා පියාගෙන ඒ බොඳව ගියේ ඡායාරූප මතක් කරලා දන්නේ සිඳ යන වෙලාවේ මේ අපි ඊළඟ ගීතයත් බොහොම විශේෂ ගීතයක් නිස්සාර ගීතය ඔව් ඒකට එමු ඒකේ අත්දැකීමත් ඔයාලට ඇති කියන්න දේවල් ඔව් අය ඇත්තටම මේ දැන් මම මේ ගීතවල තේරුම කියන වැඩසටහන් කිහිපයකට සම්බන්ධ වෙලා තිබුණත් जीवित නිස්සාර සින්දු එන්නේ නිස්සාර සින්දුව මගේ තාත්තා මුලින්ම අහලා දැන් මම ලියලා සින්දුවත් කරලා එයාව සර්ප්‍රයිස් කරන්න මේ සින්දුව දාලා පෙන්නවා පෙන්නවම තාත්තා කිව්වා මේක තමයි ඔයාගේ සින්දුව කියලා ඒ වගේ දැන් කීපයක් පෙන්නවට එයා වචනයක් දුන්නේ නැහැ හැබැයි තාත්තා නැති වුණානි ඉතින් මේක රිලීස් කරනවා බලන්න යන්න බැරි වුණා ඉතින් හැබැයි නිස්සාර සංසාර කියලා ලිව්වට පස්සේ මට ගොඩ දෙනෙක් කිව්වා මේක එපා කියලා වචන වෙනස් කරන්න කියලා නිස්සාර කියන්නේ එච්චර හොඳ වචනයක් නෙමෙයි මේක අසුබයි නිස්සාර වෙනුවට වෙන එකක් දාන්න සංසාර කමක් නැහැ කියලා ඊට පස්සේ කොහොමරි ගණ ගණ බල්ල ගණ සහ නිස්සාර කිව්වහම නිකන් අවුල්නේ නිකන් සාර නැහැ වගේ ඊට පස්සේ ඊට පස්සේ කොහොමරි 2016 මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා හිටියේ YouTube channel එකේ 100යි මේ සින්දුව දාලා කොමාරි දවසක් යද්දි මේක ඒ දවස්වල ට්‍රෙන්ඩින්ග් එක ලොකුවට දන්නේ නැහැ මේකෙන් තමයි මම දන්නේ ආ ට්‍රෙන්ඩින්ග් කියලා එකක් තියෙනවා කියලා ට්‍රෙන්ඩින්ග් 1 වෙලා කොමාරි ඉතින් ලොකු ප්‍රේක්ෂකාගාරයක් මං වට ලොකු කියන්නේ මං ඉතින් ඒ දවස්වල ඉතින් ආපු ගම අම්මා වගේ ඉතින් මට ලොකුයි
ඉතින් එහෙම පිරිසක ආදරය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් පොඩ 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 කරගෙන ගිහිල්ලා අබි කියලා මන්ද මේ ප්‍රසංගයක් කරනවානේ. ඒකත් නිස්සාර මතකයක් නොවන්නට තමයි ඒකේ ටැග් ලයින් එක. ඊට පස්සේ මම හිතන්නේ මේ ප්‍රනීෂා සින්දු කිව්වා. ප්‍රනීෂා ජයග්‍රහණය කරපු ගීතයක් නිස්සාර. ඉතින් මම හිතන්නේ ඒ වචනයකට වචනයක තේරුමකට ගණවලට සමහර දේවල් කරන්න බෑ කියන එක කියලා දීපු සින්දුවක් සහ කියන්නේ මේ සින්දුව මගේ හොඳම යාළුවෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ එයාගේ ඉල්ලීමකට ලියපු සින්දුවක්. ඇය දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. ඇයගේ සමීප සම්බන්ධතාවක් තියෙනවා ලෙක්චරර් කෙනෙක් එක්ක. දවසක් ඇය දකිනවා මේ ඇය එතකොට ඉතින් ඉගෙන ගන්න කෙනෙක් විවාහකයි ඇය බව දන්නවා. හැබැයි මේ ලෙක්චරර් කියලා තිබුණේ මේ කිසිම සම්බන්ධතාවක් නැහැ. අර ඔය වගේ සම්බන්ධතාවල පොදු බොරුව වෙනම ඉන්නේ උඩ පල්ලෙහා දොරෙන් යන්නෙත් හැරිලා වගේ එහෙම කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඉතින් මගෙත් එක්ක මගේ යාළුවා කොෆි ෂොප් එකට යනකොට ඇය දකිනවා මේ ලෙක්චරර් සහ ඔහුගේ බිරිඳ කොෆි ෂොප් එකේ ඉඳලා බොහොම ආදරෙන් වැළඳගෙන තුරුල් වෙලා එළියට එනවා. මම දන්නවා මෙයා දැන් කොහොමද මෙයාට ආදරේ සහ මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඒ ඩ්‍රාමා එක බලන්න තමයි මම ඊළඟට ලෑස්තිලා හිත හදාගෙන හිටියේ. හැබැයි එයා වචනයක්වත් කිව්වේ නැහැ. එයා මට මගෙත් එක්ක ඇවිල්ලා ගොඩක් කතා කරා. ඊට පස්සේ හිත හදාගන්න ගොඩාක් කල් ගියා. හැබැයි එයා මට එක දෙයක් කිව්වා, අපි සින්දුවක් ලියන්න කියලා. ඒ වෙලාවේ තමයි දකුණා වාරයක පවා මගේ මුළු හිතම ගිනි ගනී කියන ලයින් එක ලිව්වේ. ඊට පස්සේ තමයි ඕක ඉම්ප්‍රොවයිස් කරේ. ඉතින් දැන් එයා මං හිතන්නේ මේ සින්දුව ලක්ෂ වාරයක් අහලා ඇති. දැන් එයා බොහොම සතුටින් ඕස්ට්‍රේලියාවේ සීතල ඉන්නවා. ඉතින් වාටත් හරි වාසනාවක් සහ චාන්ස් එකක් ලැබිලා තියෙනවා විවිධ අයගේ අදහස් ගීතවල ලියන්න. දැන් අපිට තියෙන මගේ එහෙම ගත්තොත් මට ගීත ගායනා කරන කෙනා කියන අදහස්වල් ලියලා දීලා නෑ මම. මටයි මං ඒකයි කිව්වා. මං 2004 නේ අර මේ මගේ ඔය සෝෂල් මීඩියා account එක පටන් ගත්තේ. එදා ඉඳන් මං එකතු කරේ රසිකයන් නෙමෙයි. අතර මගේ දැනටත් තියෙන්නේ මේ රසිකාගාරයක් නෙමෙයි. මං හරිම තනියෙන් ඉන්න කෙනෙක් නේ. ඔයා මාව මං හිතන්නේ දකින්නේ නැත්තේ එදා වෙන්නේ නැති. පෙරනේදී අවුරුද්ද මේ ගානටම මම බොහොම හුදකලාව ඉන්නේ. මේ ඒගොල්ලොත් එක තමයි මගේ ගනුදෙනු තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳනවා මං හිතන්නේ මන් තරම් ප්‍රශ්න විසඳලා තියෙති කවුරුත්. හරිද? හැබැයි දුක් ගන්න අරාල කියලා වාඩ වෙනවා. අන්න මට එන්න තිබ්බේ ඒක. ඉතින් ෂෝ එකට ගියා මගේ අබි කන්සර්ට් එකේ. මේ නංගි නන්දන්නවා ඉවරුනහම කොච්චර කට්ටිය බදාගෙන අඬනවද කියලා. එයා දැකලා තියෙනවා ඒක. ඉතින් හැබැයි ඒගොල්ලෝ දන්නේ නැහැ මට කොච්චර ප්‍රශ්න තියෙනවද කියලා. මගේ ප්‍රශ්න විසඳන්න කට්ටිය අඩුයි අතරම. හැබැයි මට පුළුවන් පොඩි හැකියාවක් තියෙනවා. නෑ අර ඒගොල්ලගේ සපත්තුවට බහැලා අර එම්පති කියලා කියන්නේ සිම්පති නෙමෙයි. සපත්තුවට බහැලා ඒක මගේ කරගෙන ලියන්න. ඉතින් ලියන්න මං හිතන්නේ අත්දැකීම් වලට වඩා අත්විඳීම් කියන එක ගොඩාක් වැදගත්. මගේ අත්දැකීමක් වෙච්ච තාත්තගේ ගැන මට ලියන්න බැරි වුණා ඇත්තටම. අනිත් මිනිසුන්ගේ වේදනාව තමයි මං ගොඩක් ලියලා තියෙන්නේ. අපි නම් ගීත ගන්න එන්න කියමු ප්‍රනීෂා ත්‍යාගරාජට. Oh,
අභිෂේකා විමලවීර සමග ජීවිත ස්වර ගලපමින් ඉන්න වෙලාවේ එයාගේ අන්තිම සින්දුව අහන්න තියෙනවා අපිට. හත්වෙනි සින්දුව අහන්නයි ඒ ගැන කතා කරන්නයි තියෙන නිසා පුංචි විරාමයක් කරන් ඉක්මනට එමු. ජීවිත ස්වර විරාමයෙන් පස්සේ අපි නැවත එන්නේ ජීවිත ස්වරවලට. අභිෂේකා තෝරන අවසාන ගීතය තෝරනකොට ඉතින් තෝරන්න දෙයක් නැහැ. එයාගේ ගීත හතක් එයා පෙළ ගැස්සලා දැන් අපි හයක් කතා කරා. හා ඒ වගේ තියෙන යම් යම් අත්දැකීමුත් වෙන්න බලන්න සමහරවිට අනුන්ගේ අත්දැකීම් තමන්ගේ කරගත්ත හැටි අභිෂේක අපිත් එක්ක කතා කරා. දැන් ජීවිතය ගැන පොඩ්ඩක් අපිට කියන්න. මේ දවස්වල මොකද? හෙටනින්ද මොකද? එහෙම සැලසුම් තියනවද වාගේ? ආ පොඩි පොඩි එකක් තියෙනවා. ලොකු ඒවා නෑ. මොකද මේ කියන්න බෑනේ නේද? ප්ලෑන්ස් ඉතින් අපි ගහනවා ෂෝට්ද ලොง වේද කියලා අපි දන්නේ නෑ. ඉතින් මේ දවස්වල නම් පෙබ්‍රවාරි 10 මගේ කන්සර්ට් එකට ලැස්ත වෙන අනුරාධපුරේ අබී ලයිවින් කන්සර්ට් කොළඹ ගාල්ල නුවර ඉවරයි මේ අනුරාධපුර. ඊට අමතර අනුරාධ හැම කන්සර්ට් එකම අලුත් සින්දුවක් රිලීස් වෙනවා. ඒ අදාළ නගරයට සාපේක්ෂව ඉතින් අනුරාධපුර සින්දුව හදලා ඉවරයි ඒක රිලීස් වෙනවා. ඊළඟ කන්සර්ට් වලට ලෑස් වෙනවා. අලුතෙන් ව්‍යාපාර වැඩ කටයුතු කීපයක් කරනවා. එතකොට බබාගේ වැඩ ටික කරනවා, හස්බන්ඩ්ගේ වැඩ ටික කරනවා. ඒක තමයි මේ දැන් ඔයාලට දැන් මේ සංගීතයයි ගායනයයි ලිවිල්ලයි අර වෙන මොන හරි කරන්න කිව්වොත් එහෙම මොනවද කරන්නේ? සංගීතය ගායනය ලියන එකයි අරෙන්න වෙන මොන හරි කරන්න කිව්වොත් නේ මට වෙන මුකුත්ම බෑ මං හිතන්නේ. බැරි වෙන්න බෑ වාට. සින්දු කියන්න ටිකක් පුළුවන් ලියන්න ටිකක් පුළුවන් වෙනයි උයන්න පුළුවන්. ඒක නම් දැන්ටත් ඉතින් කොමත් කරා බිස්නස් එකක් විදිහට දානවා රෙස්ටුරන්ට් එක. මේ අද දැන් ඔයාට මම හිතන්නේ වා කිව්වනේ වාගේ ලයිෆ් ටයිම් අද චාන්ස් එකක් හම්බුනේ වාට ඔයාගේම ගීතයක එන හරි අහම්බයක්. ඔයාගේම ගීත නිර්මාණ දායකත්ව වෙච්ච ඔබ ගැයපු ඔබ ලියපු ඔබ සංගීතවත් කරපු වාගේ මේ තුනෙන් එකක් හරි තියෙන ගීත හතක් කතා කරනම් ඒ ගැන මොකද හිතෙන්නේ? හරි ෂෝක් මට හිතුණා එහෙම ප්‍රෝග්‍රෑම් එකක් හදුණා නම් කියලා. ඒ කියන්නේ දැන් අපි හැමදාම ඇවිල්ලා එක්කෝ වෙන කෙනෙක් ලියපු සින්දුවක් ගැන කියනවා, එක්කෝ තමන් ආස වෙන එකක් ගැන කියනවා, තමන් ගැන කතා කරන්න තමන්නේ දන්නේ ඇයි දැන් අයියා ලියපු සින්දු කොච්චරක්ද? ඒ වගේ සින්දු හතක් තෝරගෙන කියන්න කිව්වොත් එහෙම කියන්න ගොඩක් දේවල් තියෙන්නේ. 600කින් හතක් තෝරගෙන අන්න ඒක තමයි අමාරු. හැබැයි ඉතින් ඒ හත ගැන ඔයානේ හොඳටම දන්නේ. ඉතින් එහෙම ප්‍රෝග්‍රෑම් එකක් හදුණා නම් හොඳයි කියලා ඉතින් හරිවා. ඊළඟ අවසාන ගීතය අපි සබඳිනි. මම හිතන්නේ එක විශේෂ ගීතයක් මේ අපේට දැන් ප්‍රනීර්ෂා ත්‍යාගරාජ ඇවිල්ලා ඉන්නවා. ඔය දෙන්නයි මේක ඔරිජිනල්. මගේ සබඳිනි. අතර මේක මේ මට හදපු සින්දුවක්. හැබැයි මේ අනපේක්ෂිත මොහොතක ජයග්‍රහණයත් එක්ක අපි එක ඩුවට් එකක් බවට පත් කළා. ඉතින් ගුරු ගෝල සම්බන්ධයක් පෙන්නන්නේ නෑ සින්දුවේ, යාළුවෙක් කියලා තමයි පේන්නේ. ඉතින් අර ප්‍රනීෂාගේ විදියයි ඔක්කොමත් එක්ක මෙලඩි එකත් යනවා කියලා හිතුණා. ඉතින් මම තනියම කියන්න හිතන් හිටියට අන්තිමේ ඒක අපි දෙන්නගෙම වැඩක් වුණා. බෙදා ගන්න එක ෂෙයරින් නේද? ෂෙයරින් උඩම තමයි කෑරින් තියෙන්නේ. එහෙනම් අපි බොහොම ස්තුතියි. ඔයා කියන දේවල් රස විඳින්න ඇති, වෙනස් වටිනාකම් ගන්න ඇති. ඔයාගේ අර මිත්‍රාගාරය, මම ඒකට ප්‍රේක්ෂකාගාරය කියන්නේ, මේ මිත්‍රාගාරය අයට තව මොනවානේ හිතෙන්නේ තිබ්බ ගැටලු විසඳෙන්නේ සමහරවිට. ඔයාට සමහරවා කියා ගන්න බැරි හිටි දේවල් එක හිතාගද. ඉතින් මේක අපිට මේ 24 එකේ බලන වගේම දෙරන YouTube එකේ ඔබට ඔන්ලයින්ව බලන්න පුළුවන්. ජීවිත ස්වර කියලා ටයිප් කරාම ඊට පස්සේ තමන්ට ඕනේ ආටිස්ට්ස්ත් තෝරගෙන බලන්න පුළුවන්. එහෙන් බලන්න කියලා ආරාධනා කරනවා. අපි එහෙනම් නැවතත් දවසක අපි වෙනස් වැඩකට මුණ ගහමු. අපි දැන් අලුත් වැඩේ මුණ ගහමු. අලුත් වැඩේ මුණ ගහමු. අයි ගොඩාක් ස්තුතියි මට මේ වැඩේට ආරාධනා කරාට. මම හරිම ආසාවෙන් ගෞරවයෙන් ඔබට ඒ වගේම නිෂ්පාදන කණ්ඩායමට ස්තුතිවන්ත වෙනවා මට මේ වැඩේට කතා කරාට.
හරි එහෙනම් අපි ප්‍රනීර්ෂටයි ශ්‍රීනිටයි දෙන්නට ආරාධනා කරන්නේ ගීත ගායන පූර්ණ රස ස්තුතිය අද දවසේ ගැයීමට එකතු වුණාට රුද්‍රා වැඩේ හොඳටම ලෙසටම කරගෙන යනවා නේද විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ ඇත්තටම මේ එක සින්දුවක් මම ඒ වෙලාවේ අද මේ වෙලාවෙත් දුන්නේ විනාඩි 10න් ප්‍රැක්ටිස් කරලා කරා ලොකු ගමනක් තියෙන මං හිතන්නේ ඉතාලම දක්ෂව සෙට් එකක් ඕගලන්ටත් ගොඩාක් ස්තුති ඇහුවමද මන් දන්නේ නේ බාබා मेगीते आगनम इन Mama, papa, gamma, mama.